සොහොරු ගැටලු තමයි වයස ආශ්‍රිත ගැටලු කියලා කියන්නේ. පුතාලට වයස ආශ්‍රිත ගැටලුවක් එදිරා තියෙනවා. ටිකක් හැඩයින් වෙනස් වෙච්ච. අන්න ඒක නිසා තමයි කියන්නේ අපි ගැටලු ඉගෙන ගන්නකොට කෙටි ක්‍රමවලට වඩා අවබෝධයෙන් ඉගෙන ගන්න එක හරිම වැදගත් කියලා. අපි බලමු අපිට යොමු වෙලා තියෙන ගැටලුව. අම්මගේ හා තාත්තගේ වයස්වල එකතුව අවුරුදු 67කි. අම්මගේ තාත්තගේ වයස්වල එකතුව දීලා තියෙන අවුරුදු 67යිලු. දුවගේ පුතාගේ වයස්වල එකතුව අවුරුදු 16කි. ඒ දෙන්නගේ වයස්වල එකතුව කීයද? අවුරුදු 16යිලු. තාත්තා අම්මට වඩා අවුරුදු 2කින් අවුරුද්දකින් වැඩි මල්ලය. අම්මා තාත්තට වඩා තාත්තා අම්මට වඩා අවුරුද්දකින් වැඩි මහල්ය. තාත්තා වැඩිමල්ලු අම්මට වඩා අවුරුද්දකින් ඉංගියක් දීලා තියෙන්නේ. තාත්තගේ වයස පුතාගේ වයස මෙන් 4 ගුණයකට වඩා අවුරුදු 2ක් අඩුයිලු. තාත්තගේ වයස ගෙදර පුතාගේ වයසට වඩා 4 ගුණයකට වඩා 2ක් අඩුයිලු. දුවගේ වයස අවුරුදු කීයද කියලා අහනවා. එහෙනම් මොකද කරන්නේ? ඉසල හොඳට ගාන කියෙව්වනේ. දැන් පුතේ අපි නැවත ගාන කියවෙනවා දෙවෙනි වතාවට. කියවලා දීලා තියෙන තොරතුරු හරි පරිස්සමින් අපි අරගන්නවා. අම්මගේ හා තාත්තගේ වයස්වල එකතුව. අම්මගේ තාත්තගේ වයස්වල එකතුව දීලා තියෙනවා. අම්මා තාත්තා වයස්වල එකතුව කීයද? අවුරුදු 67යිලු. අවුරුදු 67යිලු. ඊළඟට කියනවා දුවගේ සහ පුතාගේ වයස්වල එකතුව. එහෙනම් දෙවෙනි කතාව. මේ පළවෙනි කතාවනේ. දෙවෙනි සැරේ කියනවා දුවගේ සහ පුතාගේ වයස්වල එකතුව කීයද? අවුරුදු 16යිලු. අවුරුදු 16යිලු. ඔන්න අපි මේ දීපු කතා ටික ලිව්වා. ඊළඟට කියන හරි අපූර්ව ඉංගියක් දීලා තියෙනවා. තාත්තා අම්මට වඩා දෙන්නගේ වයස සමානයිද? නෑ. තාත්තා අම්මට වඩා, ඒ කියන්නේ අම්මගේ වයස පුතා දන්නේ නැහැ. අම්මට වඩා කීයක් වැඩිමල්ද? අවුරුද්දකින් වැඩිමල්. එකක් වැඩිමල්. අපි දන්නේ නැහැ. එහෙනම් අම්මට වඩා අවුරුද්දකින් වැඩිමල් මේ දෙන්නගේ එකතුව 67යි. එහෙනම් මේ එක අඩු කරන්න. 67න් එකක් අඩු කරපුවාම කීයද? 66යි. මේ 66යි කියන්නේ සමාන වයස් දෙක නේද? සමාන වයස. එහෙනම් 66 බෙදන්න ඕන කීයෙන්ද? 2ට. එතකොට මේ කොටු වලට හිමි වෙන්න ඕන අවුරුදු කීයක්ද? 33ක්. අම්මට අවුරුදු 33යි, තාත්තට අවුරුදු 33යි. 1යි එකතු වුණාම තාත්තට වයස අවුරුදු 34යි, අම්මගේ වයස අවුරුදු 33යි. ඔන්න අපි හොයාගත්තා. දැක්කද හොයාගත්ත ලස්සන? හරි. හැබැයි අහන්නේ අම්මගේ තාත්තගේ වයස නෙමෙයි. ඊළඟට තව ඉංගියක් දීලා තියෙනවා. ඒ මොකද්ද? තාත්තගේ වයස තමයි මේ තියෙන්නේ. අවුරුදු 34යි. තාත්තගේ වයස පුතාගේ වයස මෙන්. අපි එක වෙනම ලියමු. පුතාගේ වයස ඔයා දන්නේ නැහැ. පුතාගේ වයස ඔයා දන්නේ නැහැ. පුතාගේ වයස වගේ කී ගුණයක්ද? 4 ගුණයක්. 4 ගුණයකට වඩා කීයක් අඩුයිද? 2ක් අඩුයි. හරි නේද ලියපු විදිය? තාත්තගේ වයස පුතාගේ වයස වගේ 4 ගුණයකට 2ක් අඩුයිලු. තාත්තගේ වයස කීයද? 34යි. 34යි. එහෙනම් අපි අහපව් එමු බාන පුතාගේ වයස හොයන්න. 2ක් අඩු කරන්න කිව්වම අර සිතුව සංඛ්‍යා හෙව්වා වගේ. එකතු කරනවා 2ක්. කීයද? 36යි. 4ක් වැඩි කරන්න කිව්වම 4ෙන් 36 බෙදනවා. 36ට 4 ඒවා කීයද? 36ට 4 ඒවා. 36ට 4 ඒවා 9යි. 9යි. එහෙනම් පුතාගේ වයස කීයද? 9යි. 9යි. 9 වරක් 4 36යි. 36න් 2ක් අඩු වුණාම 34යි. හරි නේද? ආයි කියන්න පුතාගේ වයස වගේ 4 ගුණයකට 2ක් අඩුයි තාත්තගේ වයස අවුරුදු 34යි. එහෙනම් අපි පුතාගේ වයස හොයන්න මේ ගණිත කර්මයේ විරුද්ධ පැත්ත කරගෙන අහපස්සට එනවා. 2ක් අඩු කරලා තියෙන්නේ. එහෙනම් 2ක් එකතු කරා. 34 දෙයක් එකතු කරපුවම 36යි. 4ෙන් වැඩි කරලා තියෙන්නේ. අපි මොකද කරේ? 4ෙන් බෙදුවා. 36 4ෙන් බෙදුවම කීයද ආවේ? නමයයි. ඒ කියන්නේ පුතාගේ වයස කීයද? 9යි. පුතාගේ වයස 9යි නා. පුතාගේ වයස 9යි නා. මේ දෙන්නගෙන් වයස් වල එකතුව නේද පුතේ 16යි කියන්නේ. මේ දෙන්නගෙම එකතුව තමයි 16යි කියන්නේ. මොකද කරන්නේ? 16න් 9ක් අඩු කරනවා. 16න් 9ක් අඩු කරපුවාම කීයද? 7යි. එහෙනම් මෙන්න අපිට ආව අවුරුදු 7යි. ඒක අවුරුදු 7 කාගේ වයසද? දුවගේ වයස. අවුරුදු 7යි. අපි ඉස්ලාම් පිළිවෙලින් ලිව්වා දීලා තියෙන තොරතුරු. ඊට පස්සේ අපි පුතාගේ වයස හෙව්වා. අන්තිමට මොකද කරේ? දුවගේ වයස හෙව්වා. හරි ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් වුණා. හරි පරිස්සමට අපි ගැටලුව හදන්න ඕනද නැද්ද? හදන්නට ඕනේ. හරි පරිස්සමට හදන්නට ඕන. දීලා තියෙන තොරතුරු පිළිවෙලින් ලියාගත්තම අම්මා තාත්තගේ වෙනම හොයාගත්තා, තාත්තගේ වයසෙන් පුතාගේ වයස හොයාගෙන පුතාගේ වයස යොදාගත්තා. දෙන්නගෙම එකතුව දීලා තිනා 16යි. එහෙනම් 16න් 9ක් අඩු වුණාම අවුරුදු 7යි. අවුරුදු 7යි. ලේසියෙන් ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන් ක්‍රමය තමයි හොඳින් ගැටලුව කියවන්න. දෙවනි වතාවේ ගැටලුව හදන්න ගන්න. දෙවෙනි වතාවේ කියවමින් හදන්න ගන්න. දීලා තියෙන තොරතුරු ඔස්සේ ගැටලුව දිහා හරි ආසාවෙන් බැලුවාම නිවැරදිව තොරතුරු පෙළගස්වලා අදාළ අවශ්‍ය දේවල් ගැටලුව අපි විසඳමින් ඉස්සරහට යනකොට උත්තරේ නිකම්ම අපිට ලැබෙනවා. හරියට මේ වගේ වයස ආශ්‍රිත ගැටලු අතීතය අනාගතය ක්‍රම දෙකෙන් යෙදෙන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ එකතුව දීලා වෙනස්ම ආකාරයෙන් හෙව්වත් පුතාලට අමාරු වෙන්නේ නැහැ. අවබෝධයෙන් හදන්න පුරුදු වුණාම